ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්කාරය සිංහ. මම කුෂාණි කෞශල්‍යා. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රට සංවර්ධනයේදී කිසිදු බේදයක් නැති බව ජනපති කියයි. ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන ඉහළ නැංවීමේ එකඟතා. ඉන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට මොනරා කළ සූදානම්. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අත යට ගනුදෙනු. රට සංවර්ධනය කිරීමේදී කිසිදු බේදයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ධාරණය කරනවා. උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවටද සංවර්ධනයේ ප්‍රතිලාභ උදාකරදීමේ වගකීම ඉටු කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ. උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. සංවර්ධන ක්‍රියාදාමය සඳහා සියලු මහජන නියෝජිතයන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා කියා සිටියා. උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ පළමු රැස්වීමේදී ගත් තීරණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සමාලෝචනය කිරීමයි මෙම රැස්වීමේදී සිදු කෙරුණේ. මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු පූජා භූමියේ පානීය ජල සම්පාදනය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී විමසා බැලණු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම ඉදිකිරීම සිදු කරමින් සිටින බව සඳහන් කෙරුණා. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, වාලච්චේන කඩදාසි කම්හල, අලිමංකඩ හා කුරුංචායනි ලුණු ලේවාය අච්චුවේලි කාර්මික ජනපද ඇතුළු උතුරේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලුණා. උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ගික ව්‍යාපෘති ලැස්තුවක් ඉදිරිපත් කරන ලෙස සියලු රේඛීය අමාත්‍යංශ වෙත දැනුම් දී තිබෙනවා. එම ප්‍රදේශවලට අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිතුමා මහජන නියෝජිතින් වෙතින් ඉල්ලීමක් කළා. ප්‍රධාන වශයෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනයේ කඩිනම් භාවය, වේගවත් භාවය තාමත් අඩුයි. විශේෂයෙන් උතුරේ සංවර්ධනය සඳහා දැනට වඩා කාර්යක්ෂම වේගවත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කාර්යසාධන බලකාය පිහිටුවේ උතුරු නැගෙනහිර සංවර්ධනයට. රේකී අමාත්‍යංශය හරහා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වින් වෙන මුදල්, ඒ අමාත්‍යංශවල විෂය තුල ලැබෙන ප්‍රතිපාදන, ඒ වගේම උතුරු සහ නැගෙනහිර පළාත් සභා දෙකට යවන මුදල් ඒ ප්‍රතිපාදන, මේ ලැබෙන සම්පත්, මුල්‍ය සම්පත් විශේෂයෙන්ම ණය ආධාර ප්‍රදානයන් වාර්ෂික වෙන්කිරීම් ප්‍රතිපාදන, මේ කටයුතු වල තිබෙන ප්‍රමාදයන් වළක්වා ගන්න ඕනේ. ඒ කටයුතු ඉක්මනින් කෙරෙන්නට ඕනේ. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. දැනට උතුරු නැගෙනහිරේ අත්පත් කරපු ඉඩම් වල 88% ප්‍රමාණ පෞද්ගලික ඉඩම් නැවත ජනතාවට ලබා දීලා තියෙන බව ජනාධිපති පවසුවා. මහවලේ ඉස්කලාපේ අනවසර පදිංචි කිරීම සිදු වෙලා නැහැ. ඒ සම්බන්ධව මුල්ලේදේව දිස්ත්‍රික්කයට සංචාරයක් කරලා කොහෙල බලන්න ජනාධිපතිතුමා එකඟ වුණා. කිසිසේ තැනක පාසල් ඉඩම් ආරක්ෂක අංශය අත්පත් කරගෙන තිබුණා නම් ඒක වහාම නිදස් කරන්න කියලා ජනාධිපති ප්‍රතිපත්තියකට කියුවා. අද නැගෙනහිර පළාතේ ජනතාවගේ අවශ්‍යතාවයන් එමටයි. ඒ සම්බන්ධයෙන් සෘජුවම අධිකරු ජනාධිපති මාගේ මැදිහත් වීම මම පළාත වෙනුවෙන් ඉතාමත්ම අගය කරමි. මෙය සම්පූර්ණයෙන්ම උතුරේ සහ නැගෙනහිර පළාත්වල ඉදිරි සංවර්ධනයේ ඒකරාශී කිරීමේ වැඩසටහනක් විදිහට මම දකින්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ඉන්දීය ආයෝජන වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළා. වියට්නාමේ හැනොයි නුවරදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඒ මහත්මිය මේ බව කියා සිටියා. නිවාස වරාය හා ගුවන් සේවා අංශයන් පුළුල් කිරීම සඳහා පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දීය රජය කැමැත්තෙන් සිටින බව සුෂ්මා ස්වරාජ් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා. ඉන්දීය සාගර සමුළුවේ කාර්යයන් වර්ධනය වනු දැකීම සතුටට කරුණක් බවයි ඇය පෙන්වා දුන්නේ. ඉන්දීය සාගරයට සම්බන්ධ සියලු පර්ශ්වයන්ගේ දායකත්වයේ ඇතිව නිදහස් නාවික ගමනාගමනය හා ඉන්දීය සාගරයේ සාමය හා ආරක්ෂාව ස්ථාපනය කිරීමට එකඟත්වයකට එළඹීමට සුදුසුම වේදිකාව මෙම සමුළුව බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ප්‍රධාන සමුළුවට අමතරව සාකච්ඡා සහ සම්මන්ත්‍රණ තුළින් සමුළුවේ අරමුණු වඩාත් විධිමත් කළ හැකි බවද ඇය කියා සිටියා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන එංගලන්තයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නොනිස් සහ ජනාධිපති නීතිඥ නිහල් ජයමාන යන මහත්වරුන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයේ හමුවේ අද ප්‍රකාශ ලබා දුන්නා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල පසුගිය සමයේ සිදු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඔවුන් මෙසේ ප්‍රකාශ ලබා දුන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන එංගලන්තයේ හිටපු මෙරට මහකොමසාරිස් ක්‍රිස් නොනිස් සහ ජනාධිපති නීතිඥ නිහල් ජයමාන යන මහත්වරුන්ගෙන් පැය පහක පමණ කාලයක් මෙසේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ගුවන් ගමන් වෙනස් කිරීම්, ප්‍රචාරය සඳහා අවශ්‍ය වියදම්, දේශපාලන කටයුතු සඳහා මුදල් හා ආහාර පාන සැපීම පිළිබඳ සිදුව ඇතැයි කියන මූල්‍ය අවභාවිතය පිළිබඳ සොයා බැලීමටයි මෙම කොමිසම පත් කර තිබෙන්නේ. මේ අතර මෙම දූෂණ හා ආක්‍රමිකතා පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවස්ථා 6කදී ලංකා බැංකුවෙන් ණය ලබාගෙන ඇති බවයි. එම ණය ගැවීම සම්බන්ධයෙන් කිසිදු විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නැති බවද අද හෙළි වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොනරාගලදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා. ව්‍යවසායකයින් දිරිගන්වන 20/25 මත පදනම් වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තේමාව සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනයයි. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයයි. මෙම ප්‍රදර්ශනය මොනරාගලදී ආරම්භ වන්නේ අනිද්දා දිනයේදී. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය විවෘත කෙරෙනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. මංගල සමරවීර, ලක්ෂ්මන් කිරියල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, විජිත් විජේමුනි සොයිසායන අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි. ප්‍රදර්ශනය ලබන 31 වනදා දක්වා පැවැත්වෙනවා. කලාප 12කින් සහ ප්‍රදර්ශන කුටි 515කින් එය සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍යංශයේ ප්‍රදර්ශකයන් 204ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක්ද ඊට ඇතුළත්. ව්‍යවසායකින්ට ණය ලබා දෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම ව්‍යවසායකත්ව කලාපය යටතේ සිදු කෙරෙනවා. නව ව්‍යවසායකින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී හැකි. ප්‍රදර්ශනය තුළදීම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිවීම විශේෂත්වයක්. නව ව්‍යාපාර ආරම්භ කිරීමට තාක්ෂණික දැනුම ලබා දෙන උපදේශන සේවාද ක්‍රියාත්මකයි. ව්‍යවසායකින්ට සිය ව්‍යාපාර ප්‍රදර්ශනය තුළදීම ලියාපදිංචි කිරීමේ අවස්ථාවද මෙමගින් උදාවනවා. පළතුරු, කිරි සහ එළවලු ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව කෙටිකාලීන සහතිකපත්‍ර පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබා දී ප්‍රදර්ශනය තුළදීම සහතිකපත් නිකුත් කිරීමද විශේෂත්වයක්. අපනයනය මුල් කරගත් ව්‍යාපාර ඇරඹීමටද මෙමගින් අවස්ථාව උදාවනවා. නව ව්‍යවසායකින්ට නව වෙළඳපොළ හා සම්බන්ධ වීමටද මෙමගින් හැකිවනවා. සියලුම රාජ්‍ය හා පෞද්ගලිකංශයේ ආයතනවල සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශන කලාපයක් වෙන් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාපද ඊට ඇතුළත්. අධ්‍යාපන කලාපයටද විශේෂාංග රැසක් එක්වෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ගමේ ජනතාවගේ, ගොවියාගේ, කර්මාන්තකරුවාගේ, අනිත් සියලු දෙනාගේම ආර්ථිකය නංවන විශාල යෝජනා ක්‍රමයක් මේකෙන් ක්‍රියාත්මක. අක්කර 25ක භූමි භාගයක මේ ප්‍රදර්ශනය පවත්වනවා. ඒ වගේම රටේ සංවර්ධනය විදහාපාන ප්‍රදර්ශනයක්. මේ සඳහා සියලු පහසුකම් අපි සපයලා තියෙනවා. මේ ප්‍රදර්ශනය බලන්නේ ණයට ප්‍රවාහන පහසුකම්, ජල පහසුකම්, ඒ වගේම ආරක්ෂාව. පොලිසිය විතරක් අපි 3000කට වැඩි යොදවනවා. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන මස 10 වනදා ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද සිතාසි නිකුත් කරනවා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙනුයි. මෙය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුවයි. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීමේදී රුපියල් මිලියන 48ක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති සෙසු විත්තිකරුවන් වන්නේ හර්ෂාන්ද සිල්වා, කේමින් දාටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, භද්‍රා උදුලාවති,
මහින්ද සාගල් සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අයයි. සාපරාධී විශ්වාසයේ කඩකිරීම, කුමන්ත්‍රණය, ඊට අනුබල දීම ආදී චෝදනා යටතේ මවුන්ට අධිචෝදනා ගොනු කර තිබෙනවා. එම අධිචෝදනාවලට අදාළ ලේඛන ඇතුළු නඩුභාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා සාක්ෂිකරුවන් 80 දෙනෙකුද නම් කර තිබෙනවා. බරපතල වංචා දූෂණ නඩු විභාග කිරීමේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පසුගිය 24 වනදා විභාගයට ගැනුණා. ඔවුන්ට අධිචෝදනා බහර දීමෙන් අනතුරුව අපමත මුදා හැරුණා. මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටවීමට රජය කටයුතු කළා. එහි පළමු අධිකරණයේ දෙවන නඩුවයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විභාග කෙරෙන්නේ. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න මෙම පළමු ස්ත්‍රී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවන් ලෙස කටයුතු කරනවා. කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය උඩරට එළවළු සහ අර්ථාපල් රටපුරා බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානයක්. මෙම ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුවන අක්‍රමිකතා හේතුවෙන් ගොවි ජනතාවට නියම මිලක් නොලැබීම නිසා ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස අදහස් පළ කළා. ආර්ථික මධ්‍යස්ථාන ගියාම වෙන්නේ ඉතින් අපෙන් කුණු කොල්ලට ගන්නවා ඒ කට්ටිය ප්ලෑන් කරලා. අපි ආර්ථික මධ්‍යස්ථාන එළවලු අරන් ගියාම කොමිස් පිටි කරනවා කියලා වෙලෙන්දා අපිට බිල් දෙන්න පරක් වෙලා. මුදල් දෙන්න පරක් වෙලා. ඊළඟට අපි ආවන් පස්සේ වැඩි මිලට විකුණනවා වෙන මේකලා අපිට දෙන්නේ සාමාන්‍යයෙන් අඩු මිලක්. මේ ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්න වෙලෙන්දන්ගේ යම් යම් අක්‍රමිකතා නිසා ගොවියට නිසි මිලක් නියම කරන්නට මේ ආර්ථික මධ්‍යස්ථානයේ අපෝසත් වෙලා තියෙනවා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය අදලා තින්නේ ගොවියන්ට සහනයක් කරන්න. මේගොල්ලොන්ගේ මාපියාවක් තියෙනවා වෙලෙන්දයි ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්න වෙලෙන්දයි එකතු වෙලා තමයි මේ අපරාධය කරන්නේ. මේකට ඉහළ බලධාරීන් යම්කිසි වැඩපිළිවෙලක් යොදවුවේ නැත්නම් ගොවිය මීට වැඩිය බිමට වැටෙනවා කියන එක නම් ඒකාන්තෙම කියන්න සිද්ධ වෙනවා මෙතන. එතන මගේ විරුද්ධත්වය ඉඳා පළවෙනි ප්‍රකාශ කැපිටල් ආර්ථික මධ්‍යස්ථානයේ මේ වෙනකොට කොමිස් වෙළඳාම් පිට අවතරාගෙන යන්නේ. ඒ අවස්ථාවේදීම වෙළෙන්දාත් ගොවියත් ගණන් කරුවාත් තිදෙනාගේ මිල තීරණය මත තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. 10ට කුලා ඩෙලොල් ටික අරන් ගිය ගමන් කොහම දවල් 2-3 එක අතර දීගන්න දියන්න. මොකද වෙළඳු නැහැ, වෙළඳු ටික හැංගිලා තමයි ඉන්නේ. ඊට පස්සේ එළවලු ටික බ්ලොක් වුණාම ඒ කට්ටිය ඇවිල්ලා අපින් කුණු කොල්ලේට සූරලා ගන්නවා. මොකද අපිත් බය වෙනවා, එළවලු ගොඩක් තියෙනවා වෙළඳ පොලේ දී ගන්න බැරුවේ කියලා. අපි ඉතින් ඉල්ලන මිලකට සීලා යනවා නේද. එන්ටිආර් 100කට අර වෙන බාන් එළවලුක් සඳහා රුපියල් 3ක බද්දකුත් ඊට වැඩි වෙන මුදලට රුපියල් 5ක කොමිස් මුදල් තමයි අය කරන්නේ. මේ කොමිස් වෙළඳාම තුල ඔවැනි කටුත්ත සිදු නොවන බව මතක් කරන්න. කැපිටල් ආර්ථික මධ්‍යස්ථාන රුපියල් 35ට ගන්න නෝකොල්ලලේ ඉස්සරහා කඩේ කිලෝ එක රුපියල් 100ට විකුණනවා. ඊළඟට රුපියල් 120ට ගන්න මාළු මිලිස් එක රුපියල් 200ට විකුණනවා ඉස්සරහින්ම. අපිට බලයින්ද කැරට් එක 250ට ගත්තටින් කැරට් එක රුපියල් 400ට විකුණනවා. එතකොට මේක ගොවියටත් ලැබිලා නැහැ. කන පාරිභෝගිකයට තමයි මේ අසාධාරණ ඊළඟට වෙලා තියෙන්නේ. රජයේ බලාපොරොත්තුනේ වෙළෙන්දයි ගොවි මහත්තුරුයි එකට මුණ ගැසලා තරංකාරීත්වය තුළින් ගොවින්ට සාධාරණ මිලක් ලැබෙයි කියලා. නමුත් ඒක අද වෙලා නැහැ. අද වෙළෙන්දු සංවිධානය වෙලා කටයුතු කරනවා. නමුත් අපිට ගොවින්ට මේකෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. ඡන්දය කල් නොදමන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා පවසනවා. ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ පවතින ගැටලු निराකරණය කරගනිමින් මැතිවරණය පැවැත්විය හැකි බවයි. සුළු ජාතික නියෝජනය කරන සමහර පක්ෂ ජාතික පක්ෂවල ෆුඩ් බෝඩ් එකේ නගිනවා. මනාප එකතු කරගෙන තමන්ගේ മന്ത്രി සංඛ්‍යාවක් වැඩි කරගන්නවා. ඒ නිසා මේ ක්‍රමයට හුඟක් සුළු ජාතික පක්ෂ විරුද්ධයි. හැබැයි සමහර අය මේ කොලේ වහලා ගියම ගහන්න හදනවා. මේ සීමා නිර්ණය වැරදි කියලා පර ක්‍රමයට යන්න ඕනි. මාස දෙකක් තියෙනවා අපට අපේ අභියාචනා ඉදිරිපත් කළා. ජනතාව එක්කගේ අභියාචනා ඉදිරිපත් කළා. මේ ක්‍රමය නිවැරදි කරා. ජනාධිපතිතුමා තදින්ම කියලා තියෙනවා කිසිසේත්ම මේ ඡන්ද කල් දාන්න ඉඩ දෙන්න එපා කියලා. මම විශ්වාස කරන ආණ්ඩුවට මේ ඡන්ද කල් දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
අපි පළාත් පාලන පනතර නෙමෙයි විරුද්ධ වෙලා තියෙන්නේ. ඒ සීමා නිර්ණය කොමිසම ඉදිරිපත් කරපු වාර්තාවේ ප්‍රශ්න ගැටලු තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි පක්ෂයක් විදිහට අපි කල්පනා කරා අපට අලුත් මැතිවරණ ක්‍රමය අවශ්‍ය නිසා අපි මේ පනතට විරුද්ධ වෙන්නෙත් නැහැ කියලා. සීමා නිර්ණය යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා අපි පක්ෂත් එක්ක සාකච්ඡා කරලා විසඳනවා මිසක් මේ ක්‍රමවේදය වෙනස් කරන්න අපි කැමති නැහැ. අපි කැමති අලුත් මැතිවරණ ක්‍රමයට. නමුත් පළාත් පාලන ඇමතිවරයා විදිහට මම හිතන්නේ එතුමා සීමා නිර්ණය කියන කාරණාවට විතරයි විරුද්ධුනේ. එතුමා කතාවෙත් ඒක කිව්වා. අපිට අවශ්‍ය කරන ඡන්ද ඉක්මනින් තියන්න. ඒ නිසා තමයි අපි කියන්නේ සීමා නිර්ණය යම් යම් ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන එක කඩනම් කරගන්න ඕනේ. කලා නිර්මාණ වාරණය කිරීමට තමන් කිසිසේත් සූදානම් නැති බව රජය පවසනවා. ITN FM බුදුදහමට අපහස වන ආකාරයේ නාට්‍ය විකාශය කිරීමට ක්‍රියා කර නැති බව අදාළංශ පෙන්වා දෙනවා. ITN FM ඔස්සේ නාට්‍ය 15ක් විකාශය කිරීමට නියමිත අතර එයට මුලින් කී ආකාරයේ නාට්‍යයක් ඇතුළත් වන හැ. පාලි භාෂාවේ එන වචනවලට ආසන්නයෙන් යෙදෙන වචන මේවාට යොදා තිබුණද කිසි ලෙසකින්වත් බුදුදහමට අගෞරව කිරීමක් නාට්‍ය තුළින් සිදුවන්නේ නැහැ. සංහිඳියා කාර්යංශයේ අනුග්‍රහයෙන් විකාශය කෙරෙන ගුවන්විදුලි නාට්‍යමාලාව හා KK ශ්‍රීනාත් නම් කලාකරුවා බුදුන්ගේ රස්තියාදුව නැමැති නවකතාව ආණ්ඩුවට එරෙහිව යොදා ගනිමින් රාජපක්ෂවාදී සමාජ මාධ්‍ය මෙහෙයුමක නිරතව සිටින බව තහවුරු වී තිබෙනවා. සම්මානනීය ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන මාලක දේවප්‍රිය මහතා රචනා කර අධ්‍යක්ෂණය කර ඇති ITN FM නාට්‍යමාලාවට මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසක් සම්බන්ධ වෙනවා. කලා නිර්මාණවලට වාරණ පැනවීමට තමා කිසිදු ලෙසකින් එකඟ නොවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළා. අත් වශයෙන්ම කලාව කියන්නේ නිදහසේ කළ යුතු දෙයක්. සමහර වෙලාවට කලාවෙන් ඇහෙන හැම දෙයක්ම අපිට මිහිරි නොවුනත් ඒ කලාකරුවාට ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්න වෙනවා. මම නම් නිර්මාණ වාරණය කිරීම ගැන විශ්වාස කරන්නේ නැහැ. ඊයේ පෙරේදත් අත් වශයෙන්ම ගුවන්විදුලියේ නාට්‍යයක් සම්බන්ධයෙන් විශාල විකෘති කිරීමක් මේක බෞද්ධාගමට විරුද්ධයි කියලා ස්වාමින් වහන්සේ කිව්වා. මොකද්ද මේගොල්ලන් විරුද්ධ වුණේ? තරුවන්ගේ සරණයි කියන ඒ වචනේ. මමත් ඒක හොඳට හොයලා බැලුවා. අත් වශයෙන්ම ඉතාම බෞද්ධයෙක් හැටියට කිය යුතු දෙයක් මේ නාට්‍යයෙන් කියවන්නේ. අද අපේ සමාජයේ තෙරුවන්ගේ සරණ පස්ස යන්නේ නැතුව නළු නිළියන්ගේ සංස්කෘතිය පස්ස යනවා. අපේ තියෙන සංස්කෘතිය අමතක වෙනවයි කියන එකයි මේ හැම නාට්‍යයකින්ම අදහස. ඉතින් මේවා ගැන අහන්නේ නැතුව විශේෂයෙන්ම අපේ ආණ්ඩුවට මඩ ගහන්න ඉන්න උමනාවේ තියෙන අය දැන් මේක සම්පූර්ණයෙන්ම විකෘති කළා. මුළු රටේම රජයට විරුද්ධ බෞද්ධ රැල්ලක් නිර්මාණය කිරීමේ ඉතාමත්ම පහත් ක්‍රියාවලියක යෙදී සිටියා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි වදහිංසා විඳිමින් සිටි කලණහස්තියා දේවාලයට පැවරීමට අදාළ සන්නස්පත්‍රය ඇතුළු සියලු ලිපි ලේඛන අතුරුදන් වී ඇති බව දේවාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ ගාල්කර සිටි කලණ හස්තියා වසර ගණනාවක් පුරා දරුණු වදහිංසාවකට ලක්ව සිටිනවා. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද එහි ගොස් තුවාල ලබා සිටින හස්තියා පරීක්ෂාවට ලක් කළා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙහිදී පොලිසියට පැමිණිල්ලක්ද සිදු කළා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ ගාල්කර සිටින හස්තියාගේ පාදයේ ඇති තුවාලයෙන් විෂබීජ ශරීරගත වීමෙන් ජීවිතයට හානිවීමේ අවදානමක් පවතින බැවින් සත්වෝද්‍යානය වෙත රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර කරන්නයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා අද උපදෙස් ලබා දුන්නා. එහිදී දිගු කලක් මෙම හස්තියා යකඩ දම්බැල් වලින් බැඳ දමා තිබීම හේතුවෙන් පාදයේ ඇති වූ තුවාලයක් දරුණු ලෙස පැතිරී තිබූ ආකාරයද අනාවරණය කෙරුණා. හස්තියාට අදාළ සෞඛ්‍ය වාර්තා ඇතුළු සියලු ලිපිලේඛන සියල්ල අතුරුදන් වී තිබීම බරපතල කරුණක් වනවා. හස්තියාට අදාළ ලිපිලේඛන නඩත්තු නොකිරීම පිළිබඳ දේවාලයේ බස්නායක නිලමේවරයා ඇතුළු බලධාරීන් වගකිව යුතු බවයි නීතිවේදීන් සඳහන් කරන්නේ. මෙම හස්තියා 1989 වසරේ නොවැම්බර් මාස 5 වනදා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත පරිත්‍යාග කර ඇති අතර එය ලියාපදිංචි කර ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අංක 49 යටතේයි. 2015 වසරේ සිට මෙම හස්තියා දේවාල භූමි පරිශ්‍රයෙන් එළියට රැගෙනවිත් නැති බවද අනාවරණය වුණා.
ප්‍රදේශවාසීන් පවසන්නේ කලන හස්තියා සම්බන්ධයෙන් දේවාලයේ බලධාරීන් නිසි සොයා බැලීමක් සිදු නොකරන බවයි. ගත වූ වසර 3ක් තිස්සේ මෙම හස්තියා දේවාල භූමියේ ගසක් යට දැඩි ඖරශ්මියට හා වර්ෂාවට නිරාවරණය වෙමින් දැඩි පීඩාකාරී තත්වයකින් පසු වී තිබෙනවා. මෙම නිරීක්ෂණවලින් අනතුරුව වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා දෙවුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමටද පියවර ගත්තා. ගන්දර පොලිසිය වෙත ගොස් නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණිල්ලක් සිදු කළේ ඉන් අනතුරුවයි. ඒ සත්ව හිංසන පනත යටතේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි. මෙම නිරීක්ෂණවලින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතා පැවසුවේ හස්තියාට අදාළ බලපත්‍ර හා ලියකියවිලි සම්බන්ධයෙන්ද ගැටලු පවතින බැවින් ඉදිරියේදී ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කරන බවයි. මෙම නිරීක්ෂණවලින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතා පැවසුවේ හස්තියාට අදාළ බලපත්‍ර හා ලියකියවිලි සම්බන්ධයෙන්ද ගැටලු පවතින බැවින් ඉදිරියේදී ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කරන බවයි. ඇතාගේ තත්ත්වය ඉතාමත්ම දුක්ඛිතයි. මේ වගේ සත්තුන්ට හිංසා කරනාට රටේ දෙන්න දඬුවම තියනවත් දන්නේ අපි අපරාධ අප බණතේ තියනවත් දන්න දඬුවම. ඒ තරම්ම දුක්ඛිතයි. මේ දායක මහතුරු කියන විදිහට අවුරුදු 3ක් තිස්සේ අලිය මේ ගහේ වැදලා තියෙනවා. මමානුසික විදිහට තමයි අලියට සලකන්නේ. මේක තනිකරම මේ අයිතිය මෙවලට දීලා තියෙනවා. මේක න අධීක්ෂණය කරන අපිට බලය තියෙනවා. ඒකත් හරියට කළා නැහැ. අපි ගන්දර පොලිසිය පැමිණලා දාන සත්ත්ව හිංසා වර්ධනේ මෙයාට මේගොල්ලන්ට උසාවි කියන්නේ කියලා. අපේ වනජීවී නිලධාරි මහතුන් අපි දාන සාක්ෂිකාරයක් කියලා. දාලා අපි මහේසතුමාගෙන් ඉල්ලනවා මේ තුවාලේ සුව වෙන තුරු අපිට අලියව බාර දෙන්න. එහෙම නැත්නම් මේ අලියව මේකට අවශ්‍ය නැත්නම් පෙරහැරේ තරය යන්නේ නැත්නම් මුහුත් ප්‍රතිකාර ගන්න නැත්නම් සාතු කරන නැත්නම් අලියව අපි බාර ගන්න නීතිය කඩ දුන්නා. ඒක තමයි අපි දැන් කරන්නේ. ඉතින් මේ සතේකට මේ හරිම හිංසනයක් පව් වැඩක් මෙතන මේ කෙරෙන්නේ කොබලුවම. මේ මදාස මහත්ය දීපු අලියෙක් කියලා තමයි මෙතන මේ මං ආරංචිය අහලා තියෙන්නේ. සාමාන්‍ය දෙක තුනක වගේ කාලයක් ගෙනිච්චේ නෑ මම හිතන්නේ මෙතන. ඉතින් අපිටත් හරි දුක හිතෙනවා. කාවි හිං හරි කමන්නේ මේ සතාගේ මේ තියෙන වේදනාව නිමෙනවා නම් අපිටත් ඒක ලොකු සහනයක්. දේශ ප්‍රේමීත්වය ගැන කතා කරන පසුකිය පාලකයින් ජනතාවගේ මුදල් පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් අශිෂ්ට ලෙස පරිහරණය කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එවැනි පිරිස් ජනතාවගෙන් බලය ඉල්ලා සිටීම විහිළුවක් බවයි අනුරාධපුරයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. අනුරාධපුර පලාගල ප්‍රදේශයේ ඉදි කළ සෝමාදේවීගම උදාගම්මානයේ ජනතා ඉදිරිපත් කිරීම අද සිදු කෙරුණා. සැමට සෙවන වැඩසටහන යටතේ ජනතා ඉදිරිපත් කළ 111 ආදර්ශ ගම්මානයමයයි. නිවාස 22කින් සමන්විත අංග සම්පූර්ණ ගම්මාන ඉදි කිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 225ක්. නිවාස හිමිකම් පත්‍ර හා අඩු ආදායම්ලාභී පවුල් 100කට විසිරි ණය ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. වකුගඩු රෝගීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 127ක් වටිනා නිවාස ආධාරද මෙහිදී ප්‍රදානය කළා. මූණ දිහා බැලුවම දේශප්‍රේමීත්වය ගලාගෙන යන මහා දේශප්‍රේමී නායකයෝ බලය තියෙන කාලේ කරගත්තේ මොකක්ද? තමන්ගේ වැසිකිළිය ගෙවල් හදන්න තියෙන සල්ලි කැප කරලා වායු සමීකරණය කරගෙන දැන් එනවා කියන්න 20යි 20 අපි රට බේරගන්න ඕන. මිනිහගේ පැත්තෙන් හරිනේ. යුද්ධයෙන් පසුව සිවිල් ආරක්ෂක ශිස්ත්‍රි නිලධාරීන්ව එතනම තිබ්බා. අපේ රජයේ අතිගරු ජනාධිපතිතුමයි 40,000ක් සිවිල් ආරක්ෂක ශිස්ත්‍රේ නිලධාරීන්ට ස්ථිර රජයේ සේවයේ පිහිටවලා විශ්‍රාම වැටු වර්ම ලබා දුන්නේ අපි කියන එක මම බොහොම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. අමාත්‍ය පී හැරිසන්, චන්දිම ගමගේ, ඉසාක් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. නව ව්‍යවස්ථා වැඩපිළිවෙල හා 20 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පානදුර ප්‍රදේශයේ දේශපාලඥයන්, විද්වතුන් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ පානදුර නගර සභා මහජන පුස්තකාල ශ්‍රෝණාගාරයේදී එක්සත් වාමාංශික පෙරමුණ වැඩසටහන සංවිධානය කළා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය බලනකොට අපි බැලිය යුත්තේ උතුරේ හෝ වේවා දකුණේ හැමතැනම සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒක විතරක් නෙවෙයි සෑම ජන කොටසකටම සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. අන්න ඒ වගේ පදනමක් උඩ තමයි අපි කියන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. දැන් එළඹිලා තියෙන කාරණාව ඒ තමයි 20 සංශෝධනය සම්මත කර ගැනීම. ඒක පළමුව සිද්ධ කර ගැනීම බරපතලම අවශ්‍යතාවක් බව අපි තේරුම් ගන්නට ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා ජනමත විචාරණයකට ගියොත් නිසැක වශයෙන්ම මේ රටෙන් ජනවරමක් ඒකට ලබා ගන්නට පුළුවන්. ඒ නිසා මේකට සහයෝගය ලබා දෙන්නට අවශ්‍යයි. ප්‍රශ්න තියෙනවා විසඳා ගන්න. නමුත් ඒවා විසඳා ගන්න සම්පූර්ණයෙන්ම බැරි ප්‍රශ්න නෙවෙයි. ඒ මත විවස්ථාව කඩා වැටෙන්නේ නැහැ. ප්‍රධාන ප්‍රශ්න දෙක. පාර්ලිමේන්තු ක්‍රමයට ආපහු යනවද නැත්නම් ජනාධිපති ක්‍රමය හොම තියාගන්නවද? එහෙම නැත්නම්
පාර්ලිමේන්තු ක්‍රමය සහ මේ දෙක අතර යම් සංකල්පනයකට යනවද? මේ පිළිබඳ එකඟත්වයක් අවශ්‍යයි. බලය බෙදා හැරීම පිළිබඳ එකඟත්වයක් අවශ්‍යයි. සීමා නිර්ණය වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නෙම ඡන්දේ කල් යනට අමතරව අපි සිග්නල් එක රට දීලා තිබෙනවා. එහෙනම් මේ මැතිවරණ ක්‍රමයක් වරදීද කියන සැක සංකාව ජනතාව තුළ මතු කරලා තියෙනවා. ඔය රාජපක්ෂ කණ්ඩායම ඊළඟ තුරුම්පු බවට පත් වෙන්නේ මාස දෙකකට පස්සේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන සීමා නිර්ණය මේ අභියාචන කමිටු වාර්තා එළියට ආවට පස්සේ ඔවුන්ගේ ඊළඟ උත්සාහය තමයි ඒ පියවරත් පරාජය කරලා යලි මනාප ක්‍රමයේ සහිත මැතිවරණ ක්‍රමයට යන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වන අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා වෙනුවෙන් සත්දින දානමය පින්කම අද පැවැත්වුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාද බැඳපුරණ නිවස වෙත ඊයේ රාත්‍රියේ පැමිණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කළා. අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා සිහිපත් කරමින් ඊයේ රාත්‍රියේ බණ දේශනාව පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ අංශාධිපති පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේයි. දානමය පුණ්‍ය කර්මයට හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ යන මහත්වරුන්ද සහභාගී වී සිටියා. ප්‍රවෘත්ති විකාශන අනතුරුව තත්පරික සැසූ විශේෂාංගය බලාපොරොත්තු වන ඔබට සුභරාත්‍රියක්. www.itnnews.lk නරියාට කුකුල්ලු භාර නොදිය යුතු බව ජනවහරේ එන කතාවක කියවෙන්නේය. මණ්ඩ නරියාගේ ආහාරය බවට කුකුලා පත්වීම නිසැක නිසාය. නරියාට කුකුල්ලු භාරදීම තහනම් යැයි අලුතෙන් නීතියක් හඳුන්වා දීමේදී ඒ නීතිය වළංගු වන්නේ අනාගතයේ බිහිවන නරියන්ට පමණක් නොව දැනට සිටින නරියන්ටද අදාළවය. මහින්ද රාජපක්ෂ හතරවැනි වරටත් ජනාධිපති ධූරාපේක්ෂකයෙකු වන්නට සූදානම් වීමේ කතන්දරයද මේ නරියාට කුකුල්ලු භාරදීමේ කතාවට දෙවැනි නැත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරාපත් කරගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරාපත් කරගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේය යනුවෙන් ඉතා පැහැදිලිව සටහන් කර තිබේ. මෙම සංශෝධනය ගෙන ආවේ පැවති ව්‍යවස්ථාවේ තිබූ මෙම නීතිය අත්තනෝ මතිකව මහින්ද රාජපක්ෂ විසින් වෙනස් කර රට ඒකාධිපති පාලනයක් කරා ගෙන යෑම නිසාය. එය හරියට නරියාට කුකුල්ලු භාරදීම විය යුතු බවට නීතියක් ගෙන ආවා වැනිය. වත්මන් යහපාලන ආණ්ඩුව වෙනස් කළේ මෙම ඛේදනීය තත්වයයි. මේ ගැන නැවත නීතියේ අර්ථකථන සෙවීමට තරම් මහන්සි විය යුතු දෙයක් නොවේ. මහින්දට යලිත් පුළුවන් යයි කියන පට්ටපල් බොරුව සමාජගත කරන්නේ මහින්දගේ බැරිකම නිසාමය. එල්ලෙන්න වෙන වලිගයක් නැති නිසාමය. අද ඒකාබද්ධය සීසීකඩ ගොස් තිබේ. රාජපක්ෂ පවුලේ දේශපාලන ප්‍රබලයන් බලය වෙනුවෙන් කුලල් කා ගනිමින් තිබේ. ඒ අනුව ජලි රාජපක්ෂලාට මේ රටේ තවදුරටත් දේශපාලන පැවැත්මක් නැත. මහින්දට පුළුවන් යයි කියන බොරුව රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ මේ සහතික ඇත්ත වසා ගැනීමට අවශ්‍ය නිසාය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වළංගු භාවය ගැන ජලි විමසීමට තරම් දෙයක් නැත. මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ගේ දුරකාල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමේ තීන්දුව දුන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළවය. ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නේ 19 වන සංශෝධනයට අනුවය. ඒ නිසා මහින්ද රාජපක්ෂට යලිත් වරක් ජනාධිපති වරණයකට ඉදිරිපත් විය නොහැක. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනවා ඇති ප්‍රතිපාදන අනුව පැහැදිලිව තීන්දු වී හමාරය. මෙතන අවුලකට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියාකාරව කියවා තේරුම්ගත නොහැකිවීම නොවේ. ජනතාව නොමග යැවීමේ රැවටිලිකාර තක්කඩි දේශපාලනය රාජපක්ෂවරුන්ගේ ක්‍රමවේදය වී තිබීමය. කොහොම වුණත් රාජපක්ෂලාගේ තක්කඩි විහිළුවලට දැන් ආයුෂ නැත. ඒවා ලත් තැනම ලොප්වේ. නීති තර්ක පැත්තකට දැම්මත් මේ දේශපාලන නරියන්ට යලි වතාවක් ඉඩදීමට තරම් මේ රටේ බුද්ධිමත් ජනතාවගේ සම්මුතිය අන් සියල්ලට වඩා ප්‍රබල බව සැක නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට.